මේ අපගෙනෙන වාර්තාව ද හින්දු පුවත්පත වාර්තා කරන සී ජයසංකරගේ වාර්තාවක්. ඉතින් ලොකු ප්‍රෞඩ ජාතියක් අභිමානවත් ජාතියක් කියලා හැම වෙලේම පම්පෝරි ගහන අපිට අන්තිමේදී වෙච්ච දේ ඔබ දැන් තේරුම් අරගෙන ඉන්නේ. මහා ගරුතර සංඝරත්නය, ජාතික ආලය, ජාත්‍ය ආලය, මේ රටේ අභිමානීය චින්තනය ගැන නිතර කතා කර ඔබට මතක ඇතිනේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂට හිට්ලර් කෙනෙක් වෙන්න කියලාත් කිව්වා. ඊට පස්සේ කාබනික ගොවිතැන තීන්දුව තීරණ ගද්දී ඒවටත් දෙයියනේ කියලා ඔළුව අනමින් ජනාධිපතිතුමා ගත්තේ අද්විතීය තීන්දුවක් කියලා හැමෝම ඔළුව අත ගෑවා. දැන් ඔන්න ලංකාවට වෙලා තියෙන දේ මේක හොඳට අහන්න. මේක ලංකාවේ මාධ්‍ය, ඔය චැනල්, ඒ ඔක්කොම සර්ගේ ආලෝණීතික් ඒ අය මේවා කියන්නේ නැහැ. ඉතින් ඔන්න හොඳට අහගන්න, ලංකාවට කණ්ඩ දෙන්න ඉන්දියාව මහන්සි වෙන හැටි. මේ විදිහින් මෙට්‍රික් ටොන් 4500ක් හාල් ලංකාවට එවන්න තිරුචිවල හාල් මෝල් වලට දැනුම් දීලා තියෙනවා. මේ විදිහින් තිරුචි දිස්ත්‍රික්කයේ හාල් මෝල් බොහොම කාර්යබහුලව වැඩ කරනවා ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙන්න. පට්ට සිස්ටම් චේන්ජ් කියලා අප්පච්චිගේ නාඩගම් නටලා මහා ලොකු චරිත ගැන උදම් මැනුවානේ. දැන් ඔන්න තිරුචිවල හාල් මෝල් වල ලංකාවට හාල් දෙන්න උදේ රෑ එක දිගට වැඩ කරනවා. ප්‍රාන්ත රජය මේ වෙදි දැනුම් දීලා තියෙනවා මෙට්‍රික් ටොන් 4500ක් ශ්‍රී ලංකාවට යවන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් තියෙනවා, ආර්ථික ව්‍යසනයක් තියෙනවා. ඒ අනුව ප්‍රාන්ත රජය ප්ලෑන් කරලා තියෙනවා 40,000 මෙට්‍රික් ටන්ස් මේ විදි රිලීෆ් මටීරියල් විදිහට, ඒ කියන්නේ සහනාධාර පදනමින් ශ්‍රී ලංකාවට එවන්න. මෙට්‍රික් ටොන් 40,000ක් සහල් එවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ඔවුන්ගේ නිෂ්පාදනය, ඔවුන්ගේ ධාරිතාවය, ගුණත්වය, මේ සියලු දේවල් පිළිබඳ පරීක්ෂා කරමින් ප්‍රාන්තයේ තියෙන හාල් මෝල් ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අනුව 5 mills in තිරුචි, තිරුචිවල තියෙන හාල් මෝල් 5ක් කට තමයි දැනුම් දීලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 4500ක් මේ වෙද්දි කොටලා ඉවර කරන්න ලංකාවට යවන්න ඕනේ කියලා. ඔබ දන්නවද කිලෝග්‍රෑම් එකක් ඒ ග්‍රේඩ් රයිස් වල මිල ඉන්දියන් රුපියල් 32යි කිලෝග්‍රෑම් එකක මිල, රුපියල් 32යි. අපේ රටේ හාල් මෝල් හිමියෝ ලොකු පොරවල් වගේ කෝටි ප්‍රකෝටි ගානේ හම්බ කරලා දැන් මාධ්‍ය හමුවල ඇවිල්ලා වැඩි කරන්න පුළුවන් උපරිමයට වැඩි කරලා කෙලවුණාගෙන් පස්සේ මාධ්‍ය හමුවල ඇවිල්ලා නහයෙන් අන්නවා, රණ්ඩු වෙනවා, පොරවල් වගේ කෑ ගහනවා. හැබැයි හාල් මිල තිබ්බේ කොතනද? අද හාල් මිල තියෙන්නේ කොතනද? මේ තරම් වේගෙන් හාල් මිල වැඩි වුණේ කොහොමද? මොකද හාල් මිල වැඩි වුණාගෙන් පස්සේ මේ ප්‍රශ්නයත් එක්ක දැන් මෙයාලා මේ රඟන නාඩගම මොකක්ද? දැන් මිනිස්සු හාල් ගන්නතෝ කෙලින්ම වී මිල දී ගැනීමේ තැනට පත් වෙලා තියෙනවා. එතකොට මෙයාලගේ බිස්නස් එකට ලොකු හානියක් වෙමින් තියෙනවා. කොහොම වුණත් ඔම් පැත්තකින් දයන් ඔන්න ඉන්දියාවේ රුපියල් 32කට තමයි ඒ ග්‍රේඩ් කිලෝග්‍රෑම් එකක් රයිස් දෙන්නේ, හාල් දෙන්නේ. එයාට දැනුම් දීලා තියෙනවා රුපියල් 1.5ක්, රුපියල් 1.50ක් හැම කිලෝග්‍රෑම් එකකටම කන්සයින්මන්ට් එක, ඒ කියන්නේ මේ ෂිපින් යවන්න ඕනේ, මේක නැව්ගත කරන්න ඕනේ. චෙන්නයි හරි ටුටිකොරින් හරි වරායකට මේක ගේනවා නම් රුපියල් 1.5ක් දෙනවා හැම කිලෝග්‍රෑම් එකකටම, රුපියල් 1.50ක් ප්‍රවාහන ගාස්තුවක් විදිහට. එතකොට ඉතින් රුපියල් 32යි උපරිම 33.50යි ලංකාවට එවන්න ඔවුන් දරන්නේ. ඊළඟට මේ වෙද්දි මේ ඕඩ එකත් එක්ක දැන් ඔවුන්ගේ ඕවර්ටයිම් අතිකාලත් එක්ක ලොකු මහන්සියක් වෙලා ඔවුන් වැඩ කරමින් ඉන්නවා. ADT-43 සහ ADT-43 කියන වර්ගවලට අදාළ හාල් තමයි දැන් ලංකාවට එවන්නේ. මේ වෙද්දි දහසක් මෙට්‍රික් ටොන් හාල් මේ වෙද්දිත් ලංකාවට, මේ වෙද්දිත් හාබයින් චෙන්නයි ෆ්‍රම් තිරුචි, චෙන්නයි පෝට් එකට ඇවිල්ලා තිරුචි වල ඉඳලා ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ඔවුන් ඉතාමත්ම යහුසුලුව කටයුතු කරමින් ඉන්නවා ලංකාවට අවශ්‍ය ආධාර ටික දෙන්න. ඉතින් අපිට කියන්න පුළුවන් ඔවුන්ගේ යටිහිතේ වෙන බලාපොරොත්තු තියෙනවා, එක කච්චතිව දූපතද නැත්නම් මොකද්ද ඔවුන්ගේ බලාපොරොත්තු කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ඉතින් ඇත්තටම අපේ දරුවෝ නයි ගහලා මැරිලා යනවා නම් බෙහෙත් නැතුව, අපිට කණ්ඩ බොන්න විදිහක් නැත්තම් අපි තෙල් පෝලිම් වල දවසේ වැඩි හරියක් ගෙවමින් ඉන්නවා නම් ඉතින් මේ මගුලට මේ අටවගත්ත මහා හෙන දේවල් තිබිලා වැඩකුත් නැහැ නේද? මේ මිනිස්සු ඉස්සලා ජීවත් වෙලා ඉන්නෙපයි. ඒ නිසා දැන් මොපු ඛේදවාචකයක ඉන්නේ. බොහොම පැහැදිලිව මේ වෙද්දී අපි ඔබට තවදුරටත් මේකේ තොරතුරු ගේන්නම්.
Though the rate is low, we have taken up the orders as we want to stand shoulder to shoulder with the state government, which has risen up to the occasion in helping to Sri Lanka. බලන්නවුන්ගේ චින්තනය අපි කොහොමරි මේ ප්‍රාන්ත රජය විදිහට එකට වැඩ කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට සහයෝගය දෙන්න. ඒ අනුව අපි ඉතාමත් ගුණවත්වෙන් යුතු දේවල් තමයි ප්‍රාන්තය හරහා යවන්නට ඕනේ. අපි වතාවක් නෙමෙයි දෙවතාවක් නෙමෙයි තෙවතාවක් චෙක් කරන්න ඕනේ. ක්වලිටි එක, පැකින් ක්වලිටි එක, මේ හැම දෙයක්ම. තිරුති දිස්ත්‍රික්කයේ හාල්මෝල් හිමියන්ගේ සංගමේ සභාපති එම් චින්නස්සාමි තමයි මෙහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් අහන්න සතුටුයිනේ අපේ රටේ වැඩන්නේ අපේ රටේ ව්‍යාපාරිකයෝ ගැන කතා කරලා. ඊත් වගේම මේ වෙද්දි තමිල්නාඩු සිවිල් සැපයුම් කෝපරේෂන් එකේ සිවිල් සප්ලයිස් කෝපරේෂන් එකේ රීජනල් මැනේජර් ඒ වගේ මැනේජර් ඔෆ් ක්වලිටි කන්ට්‍රෝල් මේකෙන් හැමෝම මේ වෙද්දි ශ්‍රී ලංකාවට එමන සහල් වෙල ප්‍රමිතිය දැඩි ලෙස අවධානයෙන් නිතෝ පරීක්ෂා කරමින් සිටිනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව විශේෂයෙන්ම වයිල් confirming the order placed to the meals of Tiruchi, a senior official of the TNCSC told the Hindu that all aspects of quality were checked before packing rice. If rice contained chalky white, black or broken rice, it would be summarily rejected. ඉතින් ඔන්න බලන්න ලස්සනට කියනවා යම් විදිහකින් මේක සුදු පැහැ වෙලා තිබුණොත් කළු වෙලා තිබුණොත් හාල් ඇට කැඩිලා තිබුණොත් ඒවා බොහොම පැහැදිලිවම ශ්‍රී ලංකාවට එවන්න නැතුව රිජෙක් කරනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් 4500න් මේ වෙද්දි මෙට්‍රික් ටොන් 1582ක් සහල් මේ වෙද්දි ඔවුන් හදලා වරායවන් වලට යවලා තියෙනවා. ඒවා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට එවනවා. ඉහළ ගුණත්වයෙන් ප්‍රමිතින් යුතු දේවල් ශ්‍රී ලංකාවේ ජනතාවගේ බඩගින්න නිවන්න. අපි කොච්චරනම් පළු යනකම් ඉන්දියන් කාර්යෝ මේ පන් කාර්යෝ චීන කාර්යෝ කිකේ බැන බැන කියන්නේ. ඇත්තටම ඉන්දියාව මේ විදිහට කැපකිරීමක් කරන එක ගැන අපි සතුටු වෙනවා. මොකද අද ඔබ මම අපේ ගෙවල් වල බතක් ඉදෙන්නේ, අපේ ගෙවල් වල ගෑස් ලිපක් වැඩ කරන්නේ, තේකක් බොන්නේ, ඒ වගේ මෙරටේ විදුලි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ අපි කන බොන හැම දෙයකටම උපරිම සහයෝගය දුන්නේ වෙන කවුරුත් නෙමෙයි ඉන්දියාව. ඉතින් ඇත්තටම ඔවුන් යම් බලාපොරොත්තුවක් ඇති, ඔවුන්ට මොන මොන හරි දේවල් කඩා වඩා ගන්න ඇති. ඉතින් ඔවුන්ට තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමේ බලාපොරොත්තු ඇති. හැබැයි මේ පවතින තත්ත්වයත් එක්ක ඉතාමත්ම ඛේදවාචකය වෙන්නේ අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ අපිට කන්න දෙන්න ලෝකෙ වෙන රටවල් මහන්සි වෙන්න තරම කොච්චරද කියලා. අපේ රටේ පොහොර ගේන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ කියන නායකයා කරපු විනාශය අද කොච්චරනම් වෙන ලෝකෙ රටවල් ඉස්සරහා අපි හංගන තත්ත්වෙට වැටිලාද? කන්න බොන්න කිසි දෙයක් නැතුව මේ හැම දෙම පිටරටවල් වලින් ගේන්න සිද්ධ වෙලා තියෙන වෙලාවකදී පොහොර ටික දාලා යන්තනෙන් දෙයනේ කියලා එළවලු ටිකයි බෝග ටික හදාගත්ත මිනිස්සුන්ටත් ඒක නැති කරලා ගත්ත තීරණය නිසා තමයි මේ විදිහට ලෝකේ වෙන රටවල් වල දැන් ප්‍රශ්නයක් වෙලා ලංකාවට කන්න දෙන එක. අපේ රටේ ප්‍රශ්නවත් වැඩිම එක ලෝකේ අනිත් රටවල් වලට ප්‍රශ්නයක් බවට පත් වෙලා ලංකාවට අපි කොහොමද කන්න දෙන්නේ කියලා. ඔන්න අපිට මෙහෙමයි වෙන්නේ. ඉතින් දැන් මේ හාල් ලංකාව වෙළඳපළට ආවහම ඔය මහා කයිවාරු ගහන ලොකු ලොකු කෙරුම්කාරයෝ විදිහට දඟලමින් ඉන්න මෝල්කාරයෝ ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම දැන් ඉක්මන් වෙලා ඉන්නේ. විශේෂයෙන් මේ වන විට කීරි සම්බවල මිල එහෙම සහල් විදිහට ගත්තාම ලොකු අඩු මිලකට තියෙන්නේ. හේතුව තමයි ජනතා පාරිභෝජනය මේවා ගොඩක් විට අයින් කළා. ඉතින් ඒ නිසා කීරි සම්බලොත් තියන අය, මේ වෙලාවේ අනිකුත් සහල් වෙල ඉන්න අය, මේ අයට ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා ඉස්සරහට. මොකද මේ වී මිල දී ගැනීමේ කියන ක්‍රියාවලිය අඩකපණ කරන්න තමයි මේ වෙදි ගොවින් ඉන්නේ. මොකද ඔවුන් මැදිහත්ව මේක කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට තමයි ලංකාවට කන්න දෙන්නේ. ඒක හොඳට කියවන්න, එතකොට තේරුම් ගන්න ඔබේ බත්පතේ තියෙන කරපිංච කැලලක්වත් විශ්ේ කරන්න ඔබට හිතෙන්නේ නැති වෙයි. දෙයියනේ අපි කොච්චර අමාරුවෙන්ද කන්නේ කියලා.